මෙවර අමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගමටත් කිරි රටටත් කිරි ඕෂණයෙන් පිරි සූර්ය කිරි හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත පත්කර ගැනීම සිදුකිරුණේ විස්කොන්සින් මිල්වෝකීහිදී ඒ රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සම්මේලනයේදී. It is my honor to nominate Donald J. Trump for the office of President of the United States. The great state of Nevada proudly casts all of its 26 votes for President Donald J. Trump. New Hampshire proudly casts all 22 votes for my good friend, the 45th and soon to be 47th President of the United States, Donald John Trump. අනතුරුව රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික සම්මේලනයට එක් වුණා. President of the United States, Donald J. Trump. ඝාතන ප්‍රයත්නය වැරදීමෙන් පසුව ට්‍රම්ප් මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පළමු වරටයි. ට්‍රම්ප්ගේ දකුණු කනට වූ තුවාලය හේතුවෙන් එය වෙළුම්පටි යොදා ආවරණය කර තිබූ අයුරුද දක්නට ලැබුණා. මෙහිදී රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් ට්‍රම්ප්ට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. America, we are grateful for you to be our nominee for the 47th President of the United States of America. මෙහිදී රිපබ්ලිකන් පක්ෂයේ උපජනාධිපති ධුර අපේක්ෂකයා පත්කර ගැනීමද සිදු කෙරුණා. Ladies and gentlemen, it is now time for us to determine our nominee for the office of Vice President of the United States, Senator J.D. Vance. කෙසේ වෙතත් වෑන්ස් කලක් ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කළ අයෙකු වන නමුත් ඔහු ට්‍රම්ප්ගේ මිතුරෙකු බවද අමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා. ඝාතන තැත ව්‍යර්ථ වීමෙන් පසු ට්‍රම්ප්ගේ උපදේශකීන් උපදෙස් ලබා දී තිබුණේ වඩාත් විශ්වාසවන්ත අයෙකු උප ජනාධිපති අපේක්ෂක ධුරයට පත් කරගන්නා ලෙසටයි.